ඓතිහාසික කුරුන්දි විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍ය සංරක්ෂණය කර ප්‍රතිස්ථාපනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය මෙන්ම සිවිල් ආරක්ෂක බලකායද එක්ව කටයුතු කළා. යනුව එහි ධාතු තැන්පත් කිරීමේ උත්සවය පසුගිය ජූනි 12 වනදා පැවැත්වීමට නියමිතව තිබුණද දමිළ දේශපාලනඥයන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් එය තාවකාලිකව නවතා දැමීමට පියවර ගැනුණා. විරෝධතාකරුවන් මෙම විහාරස්ථානයට එරෙහිව මුලතිව් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව නැවත විභාගයට ගන්නා ලෙසටද මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කෙරුණා. ඊට අදාළව නඩු වාර 3කට පසුව කරුණු සලකා බැලූ මුලතිව් මහේස්ත්‍රාත්වරයා මෙම විහාරස්ථානයේ නව ඉදිකිරීම් වහම ඉවත් කරන ලෙස හා නැවත කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටත් නියෝග කළ බව එම විහාරස්ථානයේ විහාරාධිපති උතුරු පළාත් සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ ශාන්ත බෝධි ස්වාමීන් වහන්සේ පැවසුවා. කෙසේ වෙතත් අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් නීතිපතිවරයා වෙත කරුණු දක්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවද විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවසුවා. කල්ලාට නාග රාජ සමය දක්වා ඈත ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයක් ලෙස කුරුන්දාවශෝක හෙවත් කුරුන්දි විහාරස්ථානය හඳුනා ගැනීමට පුරාවිද්‍යා කැණීම්වලදී හැකියාව ලැබුණා. එය උතුරු කරේ බෞද්ධ උරුමයේ ඓතිහාසික සාධක රසක් සහිත විහාර සංකීර්ණයක් ලෙසයි සැලකෙන්නේ.